අයබුවන් දුවේ පුතේ සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා විෂයට අත්තලක් ලෙස ඒකක පරීක්ෂණ මාලාවක් අප විසින් පවත්වාගෙන ලබනවා. ඒකක පරීක්ෂණ මාලාවේ ඒකක පරීක්ෂණ හතරක් මාර්ගගත ක්‍රමයට ඔබට ලබා දීලා තියෙනවා. ඉන් පළමු ඒකක පරීක්ෂණ තුන අප විසින් සාකච්ඡා කළා. අද අපි සූදානම් වෙන්නේ හතරවන ඒකක පරීක්ෂණය සාකච්ඡා කරන්න. මේ ඒකක පරීක්ෂණය සඳහා මාර්ගගත ප්‍රශ්න පත්‍රය ඔන්ලයින් ක්‍රමයට ඔබට දැන්ටමත් ලබා දීලා තියෙනවා. එයට ඔබ පිළිතුරු ලියා ඇතයි කියලා විශ්වාස කරනවා. කාටරේ පිළිතුරු ලියන්න බැරි වුණා නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක තියෙනවා. ඒක හරහා ගිහිල්ලා ඔබට මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඒකක පරීක්ෂණය හතර විදිහට අපි ලබා දුන්නේ චලිතය පිළිබඳ නිව්ටන් නියම. මේ විද්‍යාවේ භෞතික විද්‍යා කොටසේ ඉතාමත්ම වැදගත් මේ නිව්ටන් නියම ගැන සඳහන් වෙන ඒ ගැන ඉගැන්වෙන කරුණු කියවෙන ඒකක පරීක්ෂණය තමයි ඔබට මේ ලබා දීලා තියෙන්නේ. මේක ඉතාමත් වැදගත්. අපි මේ ඒකක පරීක්ෂණය සාකච්ඡා කරමු. බලන්න පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නයේ තියෙනවා ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වන විට වෙනස් වන්නේ වස්තුවක සඳහන් කුමන රාශියද? මෙතෙන් දුවේ පුතේ අහන්නේ මේ ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව. මෙතන මේ පොළව තියෙනවා, ඊපස්සේ මේ ඉහළ වස්තුවක් තියෙනවා. මේ ඉහළ වස්තුවක් තිබුණොත් ඒ මොකද මේ වෙන්නේ වස්තුවට? මේක අනිවාර්යයෙන්ම පහළට වැටෙනවා නේද? අපි දන්නවා ගහක ගෙඩියක් ඉහළ තියෙන්නේ මොකද? පහළට වැටෙනවා නේද? එහෙමනම් මේ වැටෙද්දී මේ බලපාන මේක ත්වරණයකින් තමයි වැටෙන්නේ. මේ ත්වරණය තමයි ගුරුත්වය ත්වරණය. මේ පහළට වැටෙන වස්තුවට බලපාන ත්වරණය තමයි ගුරුත්වය ත්වරණය. එවිට මේ මත ක්‍රියා කරන බලය අපි හඳුන්වනවා ගුරුත්වාකර්ෂණ බලය කියලා. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලය අපිට F සමානයි MP කියලා ගත්තොත් එහෙම මේ M කියලා කියන්නේ වස්තුවේ ස්කන්ධය, A කියලා කියන්නේ ගුරුත්වය ත්වරණය. ගුරුත්වය ත්වරණය අපි සිම්පල් G අකුරකින් සංකේතවත් කරනවා. එතකොට දුවේ පුතේ මේ පෘථිවි ආසන්නයේදී පෘථිවි පෘෂ්ඨයේ මතදී මේ ගුරුත්ව ත්වරණයේ අගය 9.8යි. ms වින දෙක තප්පරයට මීටර් 9.8ක් වෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ අපි ගත්තොත් එහෙම කිලෝග්‍රෑම් එකක වස්තුවක් මත ක්‍රියා කරන බලය මෙතන අපි 1 කිලෝග්‍රෑම් කියලා ගත්තොත් එහෙම මේක 9.8යි කියලා තමයි මේ ms වින දෙක මේ ගුරුත්ව ත්වරණය ගන්න වෙන්නේ. එහෙම වුණොත් එහෙම බලය කීයක් වෙනවද? 9.8යි නිව්ටන් බලයක් තමයි. එහෙම වුණොත් එහෙම 1 කිලෝග්‍රෑම් වස්තුවක් ඉහළ සිට පහළට වැටීමේදී මේ පොළොවට ඇද ගන්නා බලය ලෙස අපිට දක්වන්න පුළුවන්. තව දුවේ පුතේ මෙතනදී මේ බර තමයි, මේ වස්තුවේ බර තමයි මේ දක්වලා තියෙන්නේ. මේ ගුරුත්ව ත්වරණය අනුව වෙනස් වෙන්නේ මොකද්ද? වස්තුවේ බර. ස්කන්ධය වෙනස් වෙනවාද? ස්කන්ධය කියලා කියමු මොකද්ද? මේ වස්තුව කියන පදාර්ථ ප්‍රමාණය ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ නේද? ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වෙනකොට ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ, පරිමා වෙනස් වෙන්නේ. එහෙනම් මොකක්ද වෙනස් වෙන්න පුළුවන්? දැන් මෙතන මේ ගුරුත්ව මේ ත්වරණය වෙනස් වුණොත් එහෙනම් මේකේ බර තමයි වෙනස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් ඒකට ඉන්න ඕනේ පිළිතුර මොකද්ද? බර තමයි පිළිතුර විදිහට ඉන්න ඕනේ. ඊළඟ බලන දුවේ පුතේ ඊළඟ තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නය. ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් වූ වස්තුවකට 2 ms ඍණ 2 තප්පරයට මීටර් 2ක ත්වරණයක් ලබා දීමට හැකි බලය වෙන්නේ. එතකොට මේ පුතේ මෙතනදී මතක් කරගන්න ඕනේ නිව්ටන්ගේ දෙවන නියමය. එතකොට මේ නිව්ටන්ගේ දෙවන නියමයෙන් මොකක්ද කියවෙන්නේ? නිව්ටන්ගේ දෙවන නියමයෙන් කියවෙනවා වස්තුවක් මත ඇතිවන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මොකක්ද අපි කියන්නේ? වස්තුවක් මත ඇතිවන ත්වරණය, වස්තුවක ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර එම වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. එහෙමනම් මේක අපිට මේ ආකාරයට පෙන්වුම් කරන්න පුළුවන්. එහෙමනම් අපිට මේ තරණය කියන එක
මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. හරි. එතකොට අපිට මෙතනදී ගන්න පුළුවන් සමානයි නියතයක් කියලා. මෙතනදී දුයමුතේ විශේෂ කාරණාවක් කියනවා මොකක්ද මෙතනදී කියවෙන්නේ? මේ නියතය එකක් වෙන විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන්. මෙන්න මේ නියතය දැන් මේ අපි බෙදීම එම් බෙදීම ඒ කියන එක නියතයක් කියලා ගත්තනේ. මේක අපිට එකක් වෙන විදිහට අර්ථ දක්වන්න පුළුවන්. කොහොමද මේක එකක් වෙන විදිහට අර්ථ දක්වන්නේ? ඒකක ස්කන්ධයක, ඒ කියන්නේ 1 කිලෝග්‍රෑම් ස්කන්ධයකට තප්පරයට තප්පරයට මීටර් එකක ත්වරණයක් ලබා දීමට අවශ්‍ය කරන බලය 1 නිව්ටන් කියලා අපි ගන්නවා. එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේ F බෙදීම M සමානයි A කියන එක මොකද වෙන්නේ? සමානයි 1 කියලා අපිට ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් ඒ අනුව අපිට අවසාන දැනෙන සමීකරණය මොකද්ද? F සමානයි MA කියලා. එහෙමනම් මේක මේ නිව්ටන්ගේ දෙවන නියමයට අනුව තමයි අපි මේ F සමානයි MA කියන සමීකරණය ලබා ගන්නේ. මොකද්ද මේ නිව්ටන්ගේ දෙවන නියමෙන් කියවෙන්නේ? වස්තුවක් ඇතිවන ත්වරණය එම වස්තුව යොදුන් ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මේක තමයි නිව්ටන්ගේ දෙවන නියමය. ඒ නිව්ටන්ගේ දෙවන නියමයට අනුව අපිට ගන්න පුළුවන් මොකද්ද? F සමානයි MA කියලා. F කියන්නේ මොකද්ද? බලය. M කියන්නේ මොකද්ද? වස්තුවේ ස්කන්ධය. A කියන්නේ මොකද්ද? වස්තුව මත ඇතිවන ත්වරණය. එහෙනම් ඔයගොල්ලන්ට නිව්ටන්ගේ දෙවන නියමය මතකයෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. F සමානයි MA කියන එක මතක තියෙන්න ඕනේ. ඒකේ පද ටික අර්ථ දක්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් දැන් බලමු මොකද්ද මේ කියන්නේ කියලා. දැන් බලය අහලා තියෙන F නේ අහලා තියෙන නේද? ඔන්න අපි F සමානයි MA කියන එක ලියුවා. මේ විදිහට ලියන්න ඕනේ දෙන්නේ. M කියන්නේ කීය ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි වැඩි කරනවයි මොකෙන්ද? ත්වරණයෙන් 2යි ms ඍණ 2. එතකොට කොච්චරක් එනවද මෙතන? මෙතන එනවා 10^2 20යි. බලය අපි නිව්ටන් වලින් තමයි තියන්නේ 20යි නිව්ටන් කියලා. එහෙනම් පිළිතුර මොකද්ද? පිළිතුර මෙතන තුන්වන පිළිතුර 20යි නිව්ටන්. හරි. ඊළඟට බලන්න තුන්වන ප්‍රශ්නය සමතුලිත බලයක් ක්‍රියා කරන අවස්ථාවක් වන්නේ. අපි සමතුලිත අවස්ථාවක් ගැන නෙමෙයි මෙතනදී කතා කරන්නේ. එතකොට මෙතනදී දුයපුති අපි මේ නිව්ටන්ගේ පළවෙනි නියමයේ පොඩ්ඩක් මතක් කරගනිමු. පළවෙනි නියමයෙන් මොකක්ද කියන්නේ? වස්තුවක් මත අසමතුලිත බලයක් යෙදී නම් විනා එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් පවතී. ඒ කියන්නේ මොකද්ද? වස්තුවකට අසමතුලිත බලයක් යෙදුනේ නැත්නම් වස්තුව නිශ්චලවම තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙනම් මේ සුමට පෘෂ්ඨයක් මත අපි තුමු සාමාන්‍ය පෘෂ්ඨයක් මත කියලා. සාමාන්‍ය පෘෂ්ඨයක් මත වස්තුවක් තියෙනවා නේද? මේ වස්තුවක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි මේ වස්තුව තල්ලු කරන්න හදනවා. මුල් අවස්ථාවේ තල්ලු නොවෙන්න පුළුවන්. මොකද වෙන්නේ? මේ වස්තුව මේක තල්ලු කරන්න හදද්දී අපි යොදන බලයට විරුද්ධව මේ ඝර්ෂණ බලය කියන එක පොළොව මතින් මේ වස්තුව වෙත යෙදෙනවා. අපි යොදන බලය අඩු නම් මොකද වෙන්නේ? මේ බලය මේ ඝර්ෂණ බලය වගේ සමතුලිත කරනවා. අපි යොදන බලය වැඩි වෙද්දි මොකද වෙන්නේ? අන්න මේ ඝර්ෂණ බලය අභිභාගිලා මේ වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ වස්තුව චලනය වෙන්න මොකද වෙන්න ඕනේ? අසමතුලිත බලයක් යෙදෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි මේ වස්තුවක් චලනය වෙන්නේ. ඒ වගේම තමයි සුමට පෘෂ්ඨයක. ඒ කියන්නේ මේ ඝර්ෂණයෙන් තොර පෘෂ්ඨයක ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුව චලනය වෙනවා නම් ඒ වස්තුව ඒ ආකාරයෙන්ම දිගටම චලනය වෙනවා. මොකද ඒකට විරුද්ධව බලයක් යෙදෙන්නේ නැති නිසා. එහෙනම් ඒක තමයි මේ නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියවෙන්නේ. තවත් විදිහෙන් කිව්වොත් එම නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියවෙන්නේ බාහිර අසමතුලිත බලයක් යෙදෙනතුරු නිශ්චල වස්තුව නිශ්චලතාවයෙන් පවතී. බාහිර අසමතුලිත බලයක් යෙදෙනතුරු නිශ්චල වස්තුව මොකද වෙන්නේ? ඒ නිශ්චලතාවයම තියෙනවා චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන්ම චලනය. බාහිර අසමතුලිත බලයක් යෙදුනොත් තමයි අර ප්‍රවේගය වෙනස් වෙන්නේ. නේද? දිශා වෙනස් වෙන්න හෝ වේගය අඩු වැඩි වෙන්න හෝ වෙන්න පුළුවන්. එහෙමනම් මෙතනදී මේ නිව්ටන්ගේ පළවෙනි නියමය අපි ඔන්න මතක් කරගත්තා. බලමු
පිට්ටනියක බෝලයක් නිසලව පැවතීම. එහෙනම් මේ පිට්ටනියක බෝලයක් නිසලව පැවතිනවා කියන්නේ සමතුලිතව තියෙන බල සමතුලිතතාවයට පත් වෙලා තියෙන්නේ. එහෙමත් අසමතුලිත බලයක් යෙදෙන්නේ නැහැ. එහෙනම් අසමතුලිත බලයක් ක්‍රියා කරන අවස්ථාවක් නෙවෙයි ඒක. නූලකින් එල්ල ඇති වස්තුවක් නිසලව පැවතීම. මේ වස්තුව නිසලව තියෙනවා. ඒක නිසලව තියෙනවා. අපේ නිශ්චලතාවය පවතී කියන බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු වස්තුව නිශ්චලතාවයම පවතී. නිසලව තියෙන වස්තුවන් නිශ්චලතාවයම පවතී. එහෙනම් ඒකත් අසමතුලිත බලයක් ක්‍රියා කරන අවස්ථාවක් නෙවෙයි. ඊළඟ බලන්න වස්තුවක් නියත වේගයකින් වෘත්තාකාර මාර්ගයක ගමන් කිරීම. වස්තුවක් නියත වේගයකින් වෘත්තාකාර මාර්ගයක ගමන් කිරීමක් ගැන කතා කරලා තියෙනවා. මෙතනදී මතක දුවේ පුතේ මම මේ පළවෙනි නියමය ගැන කියද්දී මේ සල්ල රේඛීය මාර්ගය ගැන කතාවක් කිව්වා. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදේ නම් විනා එම වස්තුව නිශ්චලතාවයේම හෝ ඒකාකාර ප්‍රවේගයකින් සල්ල රේඛාවක් දිගේ චලනය වීමෙන් හෝ එහෙමනම් මෙතනදී මේක සල්ල රේඛාවක් දිගේ තමයි චලනය වෙන්නේ. අපිට ඔයගලන මතක ඇති අපි කලින් පාඩමකදී කතා කරා මේ වගේ සාකච්ඡාවදී කතා කරා ප්‍රවේගය කියන්නේ මොකද්ද? ප්‍රවේගය කියන්නේ දෛසික රාශියක්. එහෙම දෛසික රාශියක් නම් ඒ ප්‍රවේගය ප්‍රකාශ කරද්දී අපිට විශාලත්වයේ මෙන්ම දිශාව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. එහෙමනම් බලන්න දුවේ පුතේ මෙතනදී මේ වෘත්තාකාර මාර්ගයක ගමන් කරද්දී ඒ ප්‍රවේගයේ විශාලත්වය සමාන වුණත් දිශාව කියන එක මේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. එහෙමනම් ඒ ප්‍රවේගය සමාන නැහැ. එහෙමනම් එතනදී අපිට මෙතන සමතුලිත අවස්ථාවක් කියලා කියන්න බෑ. එහෙනම් ඒක අපිට ගන්න පුළුවන් අසමතුලිත බලයක් ක්‍රියා කරන අවස්ථාවක් විදියට. වස්තුවක් නියත වේගයකින් වෘත්තාකාර මාර්ගයකින් ගමන් කරනවා කියන එක අසමතුලිත බලයක් ක්‍රියා කරන අවස්ථාවක් විදියට අපිට ගන්න පුළුවන්. ඉලාදින පාපතිකරුවෙක් නියත වේගයකින් රේඛීය මාර්ගයෙන් චලිත වීම කියලා ඔහුගේ පුතේ හරි පාපතිකරුවෙක් නියත වේගයකින් රේඛීය මාර්ගයෙන් චලිත වෙනවා කියන්නේ එතනදී ඒ සමතුලිතයි නේද? නියත වේගයකින් කියන්නේ අසමතුලිත බලයක් ක්‍රියා කරන අවස්ථාවක් නෙවෙයි. එහෙනම් මෙතන පිළිතුර විදියට වස්තුවක් නියත වේගයකින් වෘත්තාකාර මාර්ගයෙන් ගමන් කිරීම කියන එක තමයි සලකන්න වෙන්නේ. හරි. ඊළඟ බලන්න හතරවෙනි එක තප්පරයට මීටර් දෙකක ඒකාකාර ප්‍රවේගයකින් තප්පරයට මීටර් දෙකක ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන කිලෝග්‍රෑම් එකක් වූ වස්තුවක් ඒකාකාර ලෙස මන්දනීය වී නිසල විය. මෙයා තප්පරයට මීටර් දෙකක ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කළා. ඊට පස්සේ යාමද බාහිර සම්පූර්ණ බලයක් ක්‍රියා කළා. ඒ ගමන් කරන දිශාවට විරුද්ධ වේගය අඩු වෙලා මන්දනීයට ලක් වෙලා මොකද උනේ? නිශ්චල වුණා. මන්දනීය කාලෙ මේ දෙකයි එම්ස් ඍණයක වේගයකින් තප්පරයට මීටර් දෙක වේගයකින් ප්‍රවේගයකින් ගමන් කළා. නිශ්චල වෙන්න ගත වූ කාලය කොච්චරක්ද? තප්පර දෙකක් කියලා තමයි කියන්නේ. එහෙමනම් අහන්නේ මොකද්ද? මන්දනයක් මන්දනය පටන් ගෙන පෙර තිබූ ගම්‍යතාවයක් තමයි අහන්නේ. එහෙනම් මේ වස්තුව අපි මේ විදියට ගමු. මේකේ ප්‍රවේගය දෙකයි ms වෙන එක නේද? අවසානයේ මේක නිශ්චලතාවයට පත් වෙනවා. බිඳුවයි ms වෙන එක නිසල වෙනවා. මේ ගත වූ කාලය කොච්චරද? තප්පර දෙකයි. ගත වූ කාලයත් තප්පර දෙකයි නේද? තප්පර දෙක තමයි ගත වූ කාලෙන්න. දැන් එහෙනම් මතක් කරගන්න අපි අර සල්ල රේඛීය චලිතය කියන පාඩමේදී ඔයගොල්ලන් මතක ඇති ත්වරණය හෙව්වා. එහෙනම් අපි දැන් මේකේ ත්වරණය හෙව්වා. ත්වරණය සමාන වෙන මොකද්ද? අවසාන ප්‍රවේගය ඍණ මුල් ප්‍රවේගය බෙදීම කාලය. අවසාන ප්‍රවේගය කියන බිඳුවයි ms ඍණ එක, මුල් ප්‍රවේගය දෙකයි ms ඍණ එක, කාලය දෙකයි s නේද? එහෙමනම් ත්වරණය කියන ගන්න පුළුවන්. ඍණ දෙකයි ms ඍණ එක, බෙදීම දෙකයි s ඍණ එකයි ms වින දෙක. තප්පරයට මීටර් එකක ත්වරණයක් තමයි අරන් තියෙන ත්වරණයක් එක. එහෙමනම් අපිට මන්දනය තප්පරයට මීටර් එකයි කියලා. මේ මන්දනය ගණිද්දී වින විදියට ගන්නෑ. මන්දනය ගණිද්දී අපි ගන්න එකයි කියලා. එකයි ms වින එක විදියට අපිට එනම් ගන්න පුළුවන්. එනම් මන්දනය කියද එකයි ms වින දෙක කියලා මන්දනය ගන්න පුළුවන්. දැන් මොකද අහන්නේ? අහන්නේ මේ මන්දනය සහ මන්දනයට පෙර තිබු ගම්්‍යතාවය. එහෙනම් මෙතනදී මොකද්ද කියන්නේ? මෙන්න ගම්්‍යතාවය ගැන අහනවා. එහෙනම් අපි ලියාගමු. මේකේ ත්වරණය කීයද? 1 ms ඍණ
දෙක තොරණයක් තමයි මෙතනදී ලබාගෙන තියෙන්නේ. හරි. අපි මන්දනේ තොරණේ කිව්වොත් එහෙනම් අපිට ඍණ කියලා කියන්න වෙනවා. මන්දනේ කිව්වොත් එහෙනම් අපිට ඒ කියන්න පුළුවන් තප්පරයට තප්පරයට මීටර් එකක මන්දනයක් කියලා කියන්න පුළුවන්. ඔන්න ඊළඟට මොකක්ද අහන්නේ මේකේ ගම්මිතාවය කියන තමයි අහන්නේ. ගම්මිතාවය කියලා කියන්නේ මොකක්ද? ගම්මිතාවය කියලා කියන්නේ ඒ චලනය වන වස්තුවක් ඒ චලිතය නැවැත්වීමට කෙතරම් අපහසුද කියන එක. යම්කිසි වස්තුවක් චලනය වෙද්දී ඒ චලනය නවත්තන්න කොයිතරම් අමාරුද කියන එක තමයි මේ ගම්මිතාවය කියන එකෙන් කියවෙන්නේ. අපි මේක පොඩි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මෙතනදී පොඩි උදාහරණයක් ගන්න රුවේ පුතේ අපි හිතමු මේ තුවක්කුවකින් පිට වෙන හුණ්ඩයක් කියලා. ඒ තුවක්කුවකින් පිට වෙන මෝරිස්සමක් වගේ එකක් අපි එහෙම නිකන් වීසි කරොත් එහෙම එනකොට ඒක ලේසියෙන් අල්ල ගන්න පුළුවන් හානියක් වෙන්නේ නැහැ නේද? නමුත් වෙඩි තිබ්බොත් එහෙම අපි ඒක අතින් නවත්තන්න කිව්වොත් එහෙම මොකද එන්න අපි සිතුරු කරගෙන උනත් යන්න පුළුවන්. එහෙමනම් මෙතනදී ඒ වස්තුව නවත්තන්නේ කොයිතරම් අමාරුද කියන එක කියන්න පුළුවන්. නිකන් අර අතින් ඉසි ගන්න එක නවත්ත ගන්න පුළුවන් මේව ගහලා ඕන එකක් කළා. නමුත් අර වෙඩි තිබ්බම අධික ප්‍රවේගයකින් මේ වස්තුව අපිට නවත්ත ගන්න බැහැ. අමාරු වෙන්න මේක අපි ප්‍රකාශ කරන්නේ මේ ගම්මිතාවය කියන තාසියෙන්. ඒ වගේම තමයි යකුලියක් ගන්න. යකුලිය හිමින් එවුවත් අපිට අල්ල ගන්න අමාරුයි. යකුලියක් හිමවත් මේක අල්ල ගන්න නැත්නම් අමාරුයි. මොකද මේක නිකන් දුන්නොත් එහෙම අපිට ඒක ලේසියෙන්ම අතට ගන්න පුළුවන් නේද? ඒකට යකුලිය ඉතින් ස්කන්ධය තමයි නං එතනදී බලපාන්නේ. ස්කන්ධය වැඩි නිසා ඒක අපිට නවත්ත ගන්න අමාරුයි. එහෙමනම් මේ ගම්මිතාවය කියන එකට මේ ප්‍රවේගය සහ ස්කන්ධය කියන රාශියන් දෙකම බලපානවා. ගම්මිතාවය ප්‍රකාශ කරන්නේ ගම්මිතාවපි සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය කියලා. එහෙමනම් බලන්න දුවේ පුතේ මෙතන මේ ස්කන්ධය කියලා තියෙනවා 2 කිලෝග්‍රෑම් කියලා. ප්‍රවේගය කීයද? 2 ms ඍණයක. එහෙමනම් මෙතන ගම්මිතාව වෙනවා 1/2 2 kg ms ඍණයක. එහෙමනම් මෙන්න මේක තමයි ඉන්න උත්තරේ 2 kg ms ඍණයක. තරණය 1 ms ඍණ 2, ගම්මිතාවය 2 kg ms ඍණයක. අන්නේ උත්තරයක් තිබුණා නම් කියනවනම් ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්න ඕනේ. හරි බලන්න දුවේ පුතේ ඊළඟට නම් තියෙන්නේ ගොඩාක් පහසු ප්‍රශ්නයක් මං හිතන්නේ. මොකද්ද තියෙන්නේ? බලය හා ස්කන්ධය මයින ඒකක පිළිවෙල. ඉනෝකල දන්නවා බලය මොනකින්ද මයින්නේ? බලය මයින්නේ නිව්ටන් වලින්, ස්කන්ධය මයින්නේ කිලෝග්‍රෑම්. එවන හරි පහසුයි පිළිතුර ප්‍රශ්නේ නන් නේද? නිව්ටන් හා කිලෝග්‍රෑම් තමයි පිළිතුර විදිහට එන්න ඕනේ. හරි ඊළඟට අපි බලමු 6 ප්‍රශ්නේ. බලන්න දේපුතේ මෙතන තියෙනවා සල්ල රේඛීය මාර්ගයක චලිත වන PQR වස්තු තුනක ස්කන්ධය හා ඒවා මත ක්‍රියා කරන බාහිර බලවල විශාලත්ව පහත දැක්වේ. එක සමාන තොරණයකින් උත් වස්තු අන්නේ. අහනත් මේක ලියාගමු PQR කියලා වස්තු තුනක් තියෙනවා. එහෙනම් මෙතනදී අපි F සමානයි ma. අපි මේ නිව්ටන්ගේ දෙවන නියමයේ පිළිබඳව කතා කරා නේද? මේ F සමානයි ma කියන එක ගත්තේ කොහොමද කියලා කතා කරා. එහෙනම් මේ අවස්ථා තුනටම අපිට F සමානයි ma කියන එක යොදන්න පුළුවන්. එහෙනම් දැන් හොයන්න තියෙන මොකද්ද මේ මුත්තේ? ඒනේ. එහෙනම් අපි ඒ උත්තර කරගමු නේද? ඒ උත්තර කරාම මොකද වෙන්නේ? F බෙදීම m කියලා එනවා. එහෙනම් මෙතන F බෙදීම m කියලා ගන්න පුළුවන්. තරණය සමානයි බලයේ බෙදීම ස්කන්ධය කියලා එනවා. හරි එහෙනම් දැන් අපි බලමු මෙතන හැම එකම දාලා P වල ස්කන්ධය කීයද? 3යි. ස්කන්ධය 3යි නම් උතල උදින්ම දාන්න මොකද්ද? P වල බලය 6 නිව්ටන්. ස්කන්ධය කීයද? 3 කිලෝග්‍රෑම්. මෙතන Q වල බලය 18 නිව්ටන්. ස්කන්ධය 6 කිලෝග්‍රෑම්. 6යි හොඳයි. 6යි. මෙතන බලය කීයද? බලය 20 නිව්ටන්. ස්කන්ධය කීයද? 10 කිලෝග්‍රෑම්. එහෙනම් මේ තොරණ එන්න ඕනේ තප්පරයට තප්පරයට මීටර වලින් බලමු මෙතන කීයක් එනවද කියලා. 2 ms ඍණ 2 තොරණයක් මෙතන දෙන 6 බෙදීම 3 2. 18 බෙදීම 6 කීයද? 3 ms ඍණ 2 තොරණයක් එනවා. මෙතන කීයක් එනවද පුතේ? 2 ms ඍණ 2 තොරණයක්. එහෙනම් මේ බලන්න මේ මෙතන තොරණය
දෙකයි මෙතනත් ත්වරණය දෙකයි එහෙමනම් මොකද්ද p සමානයි මේ ත්වරණ p සහ r වල ත්වරණයන් සමාන වෙනවා එහෙමනම් එතන පිළිතුර එන්න ඕනේ මොකද්ද p සහ r නේද හරි p සහ r වල ත්වරණයන් සමාන වෙනවා නේද හරිනේ මොකද මේකේ ඊට වඩා වැඩි ත්වරණයක් තියෙන නිසා උත්තරේ එන්න ඕනේ p හා r කියන පිළිතුර බලන්න එතකොට මේ වගේ අපි ලස්සන මේ දේ ලියලා ගත්තොත් එීම මේකට වෙලාවක් යන්නේ නෑ දුවේ පුතේ මෙහෙම කරොත් ඔයගලන්ට නිවර්දීන් පිළිතුර ඒ කාලය තුර ලබා ගන්න පුළුවන් හරි එහෙමනම් බලමු පුතේ අපි හත්වන ප්‍රශ්නය බල මේකේ සුමට තිරස් ප්‍රෝෂ්ඨයක ඒකාකාර ප්‍රවේගයෙන් සල්ල රේඛීය චලිතයේ දෙන වස්තුව සුමට තිරස් ප්‍රෝෂ්ඨයක සුමට කියන්නේ ඒ ඝර්ෂණ බලය නැහැ කියන එක එහෙනම් බාහිර අසමතුලිත බල ක්‍රියා කරන්නේ නැහැ ඒකාකාර ප්‍රවේගයෙන් සල්ල රේඛීය චලිතයේ දෙනවා නම් නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව තමයි යා මේ චලිතයේ දෙන්නේ වස්තුවක් මත බලය යෙදීමෙන් කළ නොහැකි කාර්යය වන්නේ මේ මත බලයක් යොදලා මොකද්ද කරන්න බැහැ කියන දේ තමයි අහන්නේ වස්තුව නිසල කිරීම බලයක් යොදලා මේ ඉදිරියෙන් මේ තලණය වෙන දිශාවට විරුද්ධ දිශාවට බලයක් යොදුවත් මේ වස්තුව අපිට චලනය නවත්තන්න පුළුවන්කම තියෙනවා එනයි කරන්න පුළුවන් වස්තුවේ ප්‍රවේගය වෙනස් වීම මේ චලනය වෙන දිශාවටම බලයක් යොදුවත් මේකේ ප්‍රවේගය වෙනඳා වේගය වැඩි කරන්න පුළුවන් ඒකත් කරන්න පුළුවන් වස්තුවේ දිශාව වෙනස් වීම මේ චලනයේ දිශාව වෙනස් කරන්න පුළුවන් බලයක් යොදලා මෙතන උදාහරණයක් විතර අපි ක්‍රිකට් ගහනකොට එහෙම නේද බෝල් එනවා රැට් එකේ පාරක් ගහනවා ඉන්න පැත්ත දෙකේ යන්නේ නේද අර පොඩ්ඩක් මෙහෙම ඇල්ලුවොත් එහෙම නේද අර මේ වන් කඩු ලකින්නට පොඩ්ඩක් එහෙන් උඩින්ම යන්නේ නේද අන්න ඒ වගේ නේද මේ චලන දිශාව වෙනස් කිරීම තමයි එතනදි කරන්නේ වස්තුවේ ප්‍රවේගය ඒකාකාරව පවත්වා ගන්නවා බලයක් යෙදුවොත් එහෙම මේ වස්තුවේ ප්‍රවේගය ඒකාකාරව තියාගන්න බැහැ එක්ක අඩු වෙනවා එක්ක වැඩි වෙනවා නේද එමනම් ඒක තමයි කරන්න බැරි දේ වස්තුවේ ප්‍රවේගය ඒකාකාරව පවත්වා ගැනීම කියන එක මුලින්ම තියෙන දේ කරන්න අපිට බෑ එතන ඒක තමයි පිළිතුර එන්න ඕනේ අටවෙනි එකක ප්‍රශ්නේ බලන්න නිව්ටන් එකක් කියනවා නිව්ටන් එකක් කියලා කියන්නේ මොකද්ද නිව්ටන් එකක් කියලා කියන්නේ දුවේ පුතේ ඒකක ස්කන්ධයකට ඒකක ත්වරණයක් ලබා ගැනීමට අවශ්‍ය බලය. මොකද්ද? ඒකක ස්කන්ධයකට ඒකක ත්වරණයක් ලබා ගැනීමට අවශ්‍ය බලය තමයි නිව්ටන් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ දුවේ පුතේ මෙතනදී ඒකක ස්කන්ධයක් අපිට කිලෝග්‍රෑම් එකක් විදියට ගන්න පුළුවන්. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයකට 1යි ms ඍණ 2 ත්වරණයක් ලබා ගැනීමට අවශ්‍ය කරන බලය අපි නිව්ටන් එකක් විදියට ගන්නු. එහෙමනම් බලන්න මෙතන තියෙනවා 1 කිලෝග්‍රෑම් වස්තුවකට තප්පර වර්ගයට මීටර් එකක ත්වරණයක් ලබා ගැනීමට අවශ්‍ය බලයයි කියලා. එහෙමනම් අන්න ඒ පිළිතුර තමයි ගන්න ඕනේ. තුන්වෙනි පිළිතුර නේද? හරි. ඊළඟට තියෙනවා බලන්න මිනිසෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60කි. කොහොම බලන්න නම් වෙන පස්සේ මොකක්ද තියෙන්නේ කියලා මිනිසෙක් ඉන්නවා ඒ සාමාන්‍ය මිනිස්සෙක් නේද? එයා ස්කන්ධය කොච්චරද කියන්නේ? ස්කන්ධය කිලෝග්‍රෑම් 60ක් කියලා කියනවා. මොකක්ද අහන්නේ යාගේ? ඔහුගේ බර කියලා කොහොමද බර වෙනවා කියන්නේ? mg. මෙතන ගුරුත්ව ත්වරණය තමයි ගන්න ඕනේ. ඒකට අපි කිව්වා ගුරුත්ව ත්වරණය ඇත්තටම මගේ කියන 9s මටයි නමුත් අපි ගණනය කිරීමලදී මේක 10යි කියලා ගන්නවා. එහෙමනම් 60 වරක් 10 ගියද 600යි එතන නිව්ටන් කියලා තමයි අපි එහෙනම් මෙතන පිළිතුර එන්න ඕනේ කීයද 600යි නිව්ටන් ඉතා පහසු ප්‍රශ්නයක් නේද ඔන්න ඊළඟට අහලා තියෙනවා නිව්ටන්ගේ තුන්වන නියමයේ ක්‍රියාත්මක කරන අවස්ථාවක් නොවන්නේ මොකද්ද මේ පුතේ මේ නිව්ටන්ගේ තුන්වන නියමයේ නිව්ටන් තුන්වන නියමයෙන් කියන්නේ මොකද්ද සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. ඒ කියන්නේ යම්කිසි වස්තුවක් මගින් තවත් වස්තුවක් මත බලයක් යෙදුවොත් ඒ දෙවන වස්තුව මගින් පළවෙනි වස්තුව මත යොදන බලය තමයි අපි ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. අර පළවෙනි වස්තුව මගින් දෙවන වස්තුව මත යොදන බලය තමයි ක්‍රියාව කියලා කියන්නේ. එහෙමනම් මේ තමයි නිව්ටන්ගේ තුන්වන නියමය. නේද? හරි. එතකොට හබල් ගාමින් ඔරුව පැදවීම කියන එකක් මෙතන තියෙනවා. එතකොට හබල් ගාමින් ඔරුව පැදවීම මොකද කරන්නේ? අපි හබලක් අරගෙන මෙහෙම හබල් ගානවා නේද? හබල් ගානවා. එතකොට මොකද කරන්නේ? මේ ඔරුවෙන් අපි මේ හබලෙන්
මේ ජලය පිටිපසට තල්ලු කරනවා ජලයෙන් මොකද වෙන්නේ මේ හබල මත ඉදිරියට බලයක් හදනවා ඒ අනුව ඔරුව මොකද වෙන්නේ ඉදිරියට තල්ලු වෙලා යනවා එහෙනම් ඒක නිව්ටන්ගේ තුන්වන නියමයෙන් තමයි අපිට පැහැදිලි කරන්න පුළුවන් නොවන්නේ කියලා නැහන්නේ නේද තුවක්කුවකින් වෙඩි දමන විට පිටිපසට වාංගුයි ඔබ දන්නා තුවක්කුවක් කරලා වෙඩි තිබ්බොත් ඒ මොකද වෙන්නේ මේ පිටිපසට බලයක් හදනවා නේද ඒක හරියට දන්නේ නැතුව වෙඩි තිබ්බොත් සමහරදී මූණ ආරීමේ වාල වෙන්නත් පුළුවන් පහසට වැටෙන්නත් පුළුවන් ඒක ඒකත් අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ නිව්ටන්ගේ තුන්වැනි නියමයෙන් අහස් කෝරක් ඉහළට ගමන් කිරීමත් අපි පැහැදිලි කරා නිව්ටන්ගේ තුන්වැනි නියමයෙන් හැබැයි මේ වාහනයක් නතර වී දින වාහනයක් තල්ලු කරලා පණ ගන්නවා කියන එක තුන්වැනි නිව්ටන්ගේ තුන්වැනි නියමයෙන් අපිට පැහැදිලි කරන්න ඊළඟට බලන්න දුවේ පුතේ 11 වෙනි ප්‍රශ්නය ස්කන්ධයේ 12යි ගෑම් වෙන කැරම් ඉත්තෙකුගේ ප්‍රවේගය යම් මොහතකදී තප්පරයට මීටර 2ක් විය. ඉත්තාගේ ගම්මිතාය වන්නේ. ආපෞසරයක් මේ ගම්මිතාවේ තමයි අහලා තියෙන්නේ. එහෙනම් අපි කලින් දුර ගම්මිතාවේ කියලා කියන්නේ මොකක්ද කියලා අපි කලින් කිව්වා නේද? ඒ චලනය වෙන වස්තුවක් නැවැත්වීමට විතරක් අපහසුද කියන එකේ බිම්මක් තමයි මේ ගම්මිතාවේ කියලා කියන්නේ. ඒතකොට ගම්මිතාවේ කියලා අපි ඉගෙනවා කිව්වා ගම්මිතාවේ සමානයි ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගය කියලා. ස්කන්ධය දැන් දීලා තියෙන්නේ කීයද? 12යි ග්‍රෑම්. හැබැයි දුවේ පුතේ මේ සමීකරණයට අපි ආදේශ කරද්දී මේ ග්‍රෑම් වලින් ආදේශ කරලා හරියන්නේ නැහැ. මේක අපි කිලෝග්‍රෑම් වලින් තමයි ආදේශ කරන්න ඕනේ. එහෙමනම් මේ කිලෝග්‍රෑම් ගන්න මොකද කරන්න ඕනේ? මේක අපිට 1000න් බෙදන්න වෙනවද කිලෝග්‍රෑම්. ප්‍රවේගය කීයද දීලා තියෙන්නේ? ප්‍රවේගය 2ms / 1. එහෙමනම් බලන්න දැන් මෙතන වේදෙදී මොකද වෙන්නේ? මේක දෙවරක් ගලා 24 kg ms වෙන එක බෙදීම 1000 කියලා තියෙනවා. තුනක් පස්සට යනවා එහෙනම් මොකද වෙන්නේ? 0.24 kg ms වෙන්නේ. මේක තමයි පිළිතුර. කොහොම හරි ලස්සනට මේ විදිහට මේ සමීකරණය ලියා ගත්තාම ඔයගලන් ඉතාමත් පහසු ඉතාමත් කෙටි කාලයක් ඇතුළත පිළිතුර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එමනම් 0.024 kg ms වෙන එක කියන එක තමයි පිළිතුර වෙන්නේ. හරි නේද? මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝ මැසේජ් එකක් එවන්න. ඒක මට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. හරි දුවේ පුතේ. ඊළඟ අය බලමු නිව්ටන්ගේ පළමු නියමය ඇසුරින් පහදා දිය හැකි සිද්ධිය වන්නේ. පළමු නියමය ඇසුරින් පහදා දෙන්න පුළුවන් මොකද්ද කියනවා. පළමු නියමයේ දැන් මොකද්ද කිව්වේ? බාහිර අසමතුලිත බලයක් ගෙදෙනතුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් සල රේඛීය චලනයක යෙදේ. එහෙනම් මේක තමයි අපි පළමු නියමයේ විදිහට කතා කළේ. බලමු දැන් මෙතන තියෙන ඒවා. මෙතන තියෙනවා බලයක් ඉදුව විට ස්කන්ධයේ වැඩි වස්තුවලට අඩු ත්වරණයක් ලැබීම. බලයක් ඉදුව විට ස්කන්ධයේ වැඩි වස්තුවලට අඩු ත්වරණයක් ලැබීම. මේකයි මොකද කතා කරන්නේ. මේක අපි කතා කරේ නිව්ටන්ගේ දෙවන නියමයේදී නේද? අපි මොකද්ද කිව්වේ? වස්තුවක ඇතිවන ත්වරණය ඒට යොදුන් ලබන බලයට අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙන්නේ. ත්වරණය බලයට අනුලෝමව සමානුපාතික වෙනවා කිව්වා. ඒ වගේම ත්වරණය ඒ වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා කියලා කිව්වා නේද? එහෙමනම් ස්කන්ධය වැඩි වස්තු වලට මොකද වෙන්නේ? අඩු ත්වරණයක් තමයි ලැබෙන්නේ. එබැවින් ඒක වෙන පහදා දෙන්න පුළුවන් මොකෙන්ද? දෙවන නියමයෙන් තමයි ඒක පහදලා දෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ස්කන්ධයේ වැඩි වස්තුවක් විසිකරන විට ඒ ඇල්ලීමට ඇති අපහසු මොකද්ද මේ? අර චලනයේ නැවැත්වීමට ඇති අපහසුතාවය පිළිබඳව මේ කතා කරන්නේ නේද? ස්කන්ධයේ වැඩි වස්තුවක් ගගුලියක් එම් විසිකරනොත් එහෙම අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බෑ. අරුත්ව කල්ලන්නේ නැහැ ගගුලියක් විසිකරන්න පුළුවන්. අරුණින් එමේ ගගුලිය විසිකරනවා තියෙන්නේ මේ පිටතනේ නේද? කරකිල එහෙම දාන්නේ නේද යගුලිය? වරුත් යනත් යගුලිය අල්ලන්න. කෙනෙක් ගන්නෑ. මේ පැදේ සම්පූර්ණයෙන් මෑත් කරලා ආටවත් ලඟ වෙන්න දෙන්නේ නැහැ. මොකද ඒක ගන්නවා ඒකකට වැටුනොත් එම වාල වෙනවා. එහෙනම් මේක විස්තර කරන්න වෙන ගම්මිතාවයේ මගින්. ඔරු පැදීමේදී හබලෙන් ජලයේ පිටිපස තල්ලු කිරීමේදී ඔරුව ඉදිරියට යෑම. මේක මොකද්ද කිව්වේ? නිව්ටන්ගේ තුන්වැනි නියමය සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන උද දිශාවෙන් ප්‍රතිවිරුද්ධවද ප්‍රතික්‍රියාවක් පවතී. මොකද වෙන්නේ? මේ හබල් ගානම හබල් ගාන මොකද කරන්නේ? අපි ජලය මේ හබලෙන් පසුපසට යවනවා. ජලය මගින් මේ හබල මත ඉදිරියට ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඒ මගින් තමයි ඔරුව ඉදිරියට ගමන් කරන්නේ.
එමනායක තුන්වැනි නියමයෙන් තමයි ප්‍රකාශ කරන්නේ. නිශ්චල බස්සතය චලිතය අරභවිට මගින් පස්සු පටු පසු පසට විසිවීම. මේක නම් අපේ නිව්ටන්ගේ පළමු නියමයේ තමයි පහදා දෙන්න වෙන්නේ. මොකද ඒ නිශ්චල ඉන්නවා කියන්නේ නිශ්චල බස්සතයක් කියන්නේ නිශ්චලයි. ඒක මත බාහිර අසමතුලිත බලය දෙන්නේ නැහැ. ඒතකොට මේක නිශ්චල වින්න එක පාට ඇද්ද මේ මේ ස්ටාර්ට් කළ එක පාට වෙන්න ගන්නේ පසු පසට විසිනව නේද? අර පාද මත ඉදිරියට බලයක් දෙනවා නම් ශරීරයේ ඉහළ කොටස මත එවැනි බලයක් දෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මේ මගින් පසු පසට වැටෙන්න යනවා. එහෙනම් එතන අර ඒ සමතුලිතතාවයට ආනියක් සිදුවීම අසමතුලිත බලයක් යෙදීම තමයි එතනදී සිදුවන්නේ. එහෙනම් නිශ්චල බස්සතයක් චලිතය අරමුණු වෙන මගින් පිටුපසට විසිරීම අපිට නිව්ටන්ගේ පළමු නියමයේ අසලින් දුවේ පුතේ පහදලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. ගම්මිතාවේ ඒකකේ වන්නේ මොකද? අපි මේක දැන් කීපසරයක්ම කතා කරන්නේ. ඔයගොල්ලෝ මේ ගම්මිතාව අමතක කියන එක අන්නේ නැහැ. ගම්මිතාව p සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ස්කන්ධයේ මොනවා සම්බන්ධ ඒකකේ කිලෝග්‍රෑම් ප්‍රවේගය මොනවාද? ms වින එක තප්පරයට b වෙන ගම්මිතාවේ එකක මොනවාද? kg ms වින එක තමයි ගම්මිතාවේ එකක. ඊළඟ බලන්න ස්කන්ධය කිලෝග්‍රෑම් 4ක් වෙන වස්තුවක් මත F නම් බාහිර අසමතුලිත බලයක් යෙදීම නිසා ප්‍රවේගය තප්පරයට මීටර් 10 සිට තප්පරයට මීටර් 20 දක්වා වැඩි විය. ඒ සඳහා තප්පර 5ක කාලයක් ගත වින F යගේ වන්නේ. මෙතනදිත් එහෙනම් දේ පුතේ අපිට මේ F සමානයි ma කියන නිව්ටන්ගේ දෙවන නියමයට අනුව ලබාගත් සමීකරණේ භාවිතා කරලා තමයි මේක හදන්න වෙන්නේ. හැබැයි ඊට කලින් මොකද දැනගන්න ඕනේ? ත්වරණය දැනගන්න ඕනේ. ඔන්න අපි එහෙනම් ත්වරණය කියනවා මොකද්ද? ත්වරණය සමානයි අවසාන ප්‍රවේගය වින අඩු කිරීම මුල් ප්‍රවේගය බෙදීම කාලය. අවසාන ප්‍රවේගය කොච්චර ප්‍රවේගයක්ද ලබා ගත්ත කියන්නේ 20 ms වින එක දක්වා ආවලු නේද? 20 ms වින එක දක්වාව කියන්නේ 10 ඉඳලා නේද? හරි නේද? તો 10 ඉඳලා 10 ms මේ කේන්ද්‍රය නම් කාලය තප්පර 5ක් ගත්තා කියලා කියනවා. එහෙමනම් මෙතන 20ෙන් 10ක් අඩු වුනම 10යි ms වින එක 5යි තප්පර 4 5ක් නේද කියන්නේ. તો තප්පර 5ක් කාලයක් තුලේ නම් 2යි ms වින 2කට කාලයක් යා ත්වරණයක් තමයි මේ අවස්ථාවේදී ඉවිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ 10ක ප්‍රවේගය 20ක් දක්වා වැඩි වෙද්දී ත්වරණය 2ක් තිබිලා තියෙනවා. අපේ තප්පර මීටර් 2ක ත්වරණයක් තිබිලා තියෙනවා. හරි. එහෙනම් දැන් ඊළඟ මේක අපි දානවා F සමානයි ma කියන එකට මේ බලය සොයා ගන්න. එහෙනම් මෙතන බර කීයද ස්කන්ධය? 4 කිලෝග්‍රෑම් ත්වරණය කීයද? 2 ms න 2 4 2 8යි බලය නිව්ටන්. බලය නිව්ටන් 8යි. එහෙනම් නිව්ටන් 8ක බලයක් තමයි ඉදිරියට තියෙන්නේ. හරි. ඊළඟ බලන්න 15 සුමන පෘෂ්ඨය මත ඒ නම් ස්කන්ධයක් තබා F නම් තිරස් බලයකින් චලනය කරන ලදී. දෙවනු එයට සමාන තවත් ස්කන්ධයක් ඒමත් තබා F නම් තිරස් බලය මත චලනය කරන ලදී. දෙවන අවස්ථාවේ ඒ ත්වරණය සොයන්න. මෙතනදී දුවේ පුතේ ආපහු නිව්ටන්ගේ දෙවන නියමයට අනුව F සමානයි ma කියන සමීකරණය තමයි අපිට යොදා ගන්න තියෙන්නේ. එහෙමනම් අපි බලමු දුවේ පුතේ මේ අවස්ථා දෙකක් තියෙනවා. එක සහ දෙක කියලා මේ වස්තුවක් තියෙනවා නේද? වස්තුව පොඩ්ඩක් අපි ලස්සනට ගමු නේද? මේ සුමත පෘෂ්ඨයක් නම් ඒක සුමත පෘෂ්ඨයක් කියලා තියෙනවා නේද? ලස්සන බලය ගැන පොඩ අපිට සලකන්න වෙන්නේ නැහැ සුමත පෘෂ්ඨය නිසා. මෙහෙම තියෙනවා. බලමු m නම් ස්කන්ධයක් තව f නම් තිරස් බලයක්. ස්කන්ධ m උදාර බලය තියෙනවා. දෙවන එකට සමාන තවත් ස්කන්ධයක් ඒමද තවා. තව එකක් තියෙනවා. එතකොට මෙතන 2 m අර බලයම තමයි යොදන්නේ. 1 බලයම තමයි යොදන්නේ. හරි. තරණය දෙවන අවස්ථාවේ නම් මෙතනදී අපි අර f සමානයි ma කියන සමීකරණය අපිට යොදන්න පුළුවන්. දැන් මෙතනත් තාන්නේ දුවේ පුතේ තරණය කියන අපි තරණය කියන උත්තර කරගමු. a සමානයි f බෙදීම m. මෙතනත් මොකද්ද? a සමානයි f බෙදීම m.
එහෙමනම් මෙතනදී F කියනක සමානයි දෙකේම මෙතන M මෙතන මොකද වෙලා තියෙන්නේ ඒ සමානයි මේ දෙවන අවස්ථාවේදී F හැබැයි මෙතන මොකද වෙලා තියෙන්නේ දෙකයි අපි කියමු මොකද්ද මේ ත්වරණය ඒ වස්තු ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා කියලා එහෙනම් ස්කන්ධය වැඩි කරද්දී මොකද වෙන්නේ ත්වරණය අඩු වෙනවා බලන්න මෙතනින් භාගයයි නේද ඒ කියන්නේ මේක අපි ලිව්වොත් එහෙම භාගයයි FM කියලා අපි ලියන්න පුළුවන් එහෙනම් මෙතන ත්වරණය මේ පළමු අවස්ථාවට වඩා භාගයක් වෙලා තියෙනවා අඩක් වෙලා තියෙනවා එතමුණ අපිට මොකද්ද ගන්න තියෙන්නේ දෙවන අවස්ථාවේදී ත්වරණය පළමු අවස්ථාවේ ත්වරණයෙන් අඩු දෙවන අවස්ථාවේදී ත්වරණය පළමු අවස්ථාවේ ත්වරණය අඩ කියන පිළිතුර තමයි ගන්න දාසේ බලන්න මෝටර් රථයක මුළු බල 8000යි 8000යි නිව්ටන් නේද මෝටර් රථයක මුළු බල 8000යි නිව්ටන් කියලා කියනවා ඔව් සාමාන්‍ය මෝටර් රථයක් බර කොච්චරක් කරෙන්න පුළුවන්ද 1000 කිලෝ දැන් ගුඩාම් වාහනයක් නම් කිලෝග්‍රෑම් 1000ක වගේ නම් බර තියෙන්න පුළුවන් ඉතින් වාහනේ විශාල විශාල වෙන්න වැඩි වෙන්න පුළුවන් එහෙමනම් මෙතන බර ගියද 8000යි නිව්ටන් එහෙමනම් මේක අපිට ස්කන්ධය ගන්න පුළුවන් දුවේ පුතේ මේක 10ෙන් බෙදලා ගියද 800යි කිලෝග්‍රෑම් කියලා නේද ඔබට සීතා කුඩා වාහනයක් පොඩි පොඩි කාර් එකක් වගේ එකක් වෙන්න පුළුවන් මේ බර තියෙද එතකොට 4 ms විනේක ප්‍රවේගයෙන් ගමන් කරන විට ගම්‍යතාවය ගැන තමයි මේ අහන්නේ අපි නැවතත් කතාන් දුවේ මයි p සමානයි m වැඩි ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගයේ m b ස්කන්ධයේ කියද 4 කිලෝග්‍රෑම් 4 කිලෝග්‍රෑම් නේද ස්කන්ධය නේද ස්කන්ධය කියද 800 කිලෝග්‍රෑම් නේද ස්කන්ධය 800 කිලෝග්‍රෑම් ප්‍රවේගයේ කියද 4 ms විනේක තව දේවදේ මෙතන ඔයගොල්ලෝ ත්‍ත්වයක් ඉදිරියට ප්‍රවේගයක් ලියා ගන්න එතකොට ඔයගොල්ලන්ට මේ කිසිම තීතියකින් වර්ධින්නේ නැහැ හරි මේක අරගෙනම කියද 3200යි kg ms විනේක එහෙනම් මේක තමයි උත්තරේ 3200යි kgms විනේ එක පිළිතුර අපිට ගන්න පුළුවන් ගම්මිතාවයේ විදිහට 17 බලමු 17 ප්‍රශ්නයක් අපි වස්තුවක ස්කන්ධය හා බර සම්බන්ධයෙන් පහත කුමන කියමන සත්‍යයේද ස්කන්ධය කියලා කියන්නේ අඩංගු වන පදාර්ථ ප්‍රමාණය බර කියලා කියන්නේ එක පොළොව දෙසට අද ගන්න බලය මේකේ බලන්න මුහුදු මට්ටමින් ඉහළට යන විට ස්කන්ධය වෙනස් වෙනවා දුවේ පුතේ මේ ස්කන්ධය කියන්නේ කොහෙදවත් වෙනස් වෙන්නේ නැහැ ඒක නියතයක් එහෙනම් ඒ ප්‍රකාශය වැරදි වස්තුවක ස්කන්ධය වැඩි වන විට බර අඩු වේ ස්කන්ධය වැඩි වෙන විට බර අඩු වෙයි එහෙම වෙන්නේ නැහැ ස්කන්ධය වැඩි වෙනකොට බර අඩු වෙන්නේ නැහැ ස්කන්ධය වැඩි වෙනකොට බර සමාන වැඩි වෙන්න පුළුවන් එහෙමයි වෙන්නේ ඊළඟට තියෙනවා වස්තුවේ ස්කන්ධය හා බර නිව්ටන් වලින් මයිලමයි නැහැ ස්කන්ධයේ මයින කිලෝග්‍රෑම් වලින් බර විතරයි අපි නිව්ටන් වලින් මයින මුහුදු මට්ටමේදී බර උපරිමාගයක් ගන්න ඕනේ ඒ පුතේ මුහුදු මට්ටමේ සිටිය ඉහළට යන විට මේ ගුරුත්වාකර්ෂණය කියන එක අඩු වෙනවා එවනම් මුහුදු මට්ටමේදී තමයි පහළ මට්ටමේදී පොළොව මට්ටමේ තමයි බර උපරිම අගයක් ගන්න එහෙනම් මුහුදු මට්ටමේදී බර උපරිම අගයක් ගනී කියන ප්‍රකාශය නිවරදි. ඊළඟට බලමු 18 වෙනි ප්‍රශ්නය. වස්තුවක් මත 12 N බලයක් යෙදුව විට 3 ms වින 2 කප්පර වර්ගයට මීටර 3ක ත්වරණයකින් චලනය විය වස්තුවේ ස්කන්ධය කොපමණ. එහෙනම් මේ නිව්ටන්ගේ දෙවන නියමයට අනුව තමයි කතා කරලා තියෙන්නේ. එහෙනම් මෙතනත් අපි යොදන්න තියෙන්නේ F සමානයි M A කියන සූත්‍රය තමයි යොදන්න තියෙන්නේ M එහෙනම් මෙතන දීලා තියෙනවා අගයන් අපිට ආදේශ කරොත් එහෙම 12 N F දීලා තියෙනවා 12 M සමානයි M දීලා නැහැ A කීයද 3 ms ඍණ 2 එමන අපිට මෙතන M හොයන්න තියෙන්නේ M උක්ත කරන්න තියෙන්නේ අපිට එමනම් 12 බෙදීම 3 M සමානයි කීයද 4 කිලෝග්‍රෑම් M සමානයි 4 කිලෝග්‍රෑම් කියලා අපිට ගන්න පුළුවන්කම ස්කන්ධය කීයද 4 කිලෝග්‍රෑම් 19 බලන්න නිව්ටන්ගේ නියම සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න නිව්ටන්ගේ නියම තුනක් අපි කිව්වා නේද මතකයි නෝගොල්ලන්ට නේද මොකද්ද පළවෙනි එක
බාහිර අසමතුලිත බලයක් ඉඳලාතුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. දැන් දෙවෙනි එක වස්තුවක් වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදවන ලබන බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. තුන්වෙනි එක මොකද්ද? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් පවතී. එhmenam මේ තමයි නිව්ටන්ගේ නියම තුන. පළවෙනි නියමය, දෙවන නියමය සහ තුන්වන නියමය. තවත් දේපුතේ මෙතන අහන ප්‍රශ්න වලු දෙම් මොනවාද අහ මේ තියෙන වගන්ති කියලා. ඒ වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදවන ලබන අසමතුලිත බලයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මේ අසමතුලිත බලයට කොහොම සමානුපාතික වෙනවා කිව්වේ? අනුලෝමව තමයි සමානුපාතික වෙනවා කිව්වේ නේද? අපි ඕන නැවත මතක් කරගමු නේද? ත්වරණය කියන්නේ එයට යොදවන ලබන බලයට අනුලෝමව සමානුපාතික වෙනවා. ත්වරණය ඒ වස්තු ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. එහෙනම් මෙතන කියලා තියෙන්නේ ප්‍රතිලෝමව සමානුපාතික කියලා. එහෙනම් ඒ කියන ප්‍රකාශය වැරදි. ඊළඟට තියෙනවා බාහිර අසමතුලිත බල නොයදී නම් චලනය වන වස්තුන් එම ප්‍රවේගයෙන්ම චලනය වේ. හරි, බාහිර අසමතුලිත බල යෙදෙන්නේ නැත්නම් මේ වස්තුන් මොකද වෙන්නේ? චලනය වන ප්‍රවේගයෙන්ම සමරේතිය මාර්ගයක් ඔස්සේ දිගටම චලනය වෙනවා. එහෙනම් මේ B කියන ප්‍රකාශනය හරි. තුන බලමු C. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් හා දිශාවෙන් සමාන වූ ප්‍රතික්‍රියාවක් ඇද. විශාලත්වයෙන් හා දිශාවෙන් සමාන උනේ. විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ නේද? විශාලත්වයෙන් හා දිශාවෙන් සමාන කිව්වොත් හරියන්නේ නැහැ. එහෙනම් මොකක්ද දෙන්න ඕනේ? විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත කියෙන්න ඕනේ නම් C කියන එකත් අරගෙන ඉන්නුනේ නේද? B පමණයි සත්‍ය නම් ඉන්න ඕනේ මොකද්ද? සත්‍ය වන්නේ B පමණයි. විස්ස බලන්න A හා B වස්තු දෙක ස්කන්ධයේ පිළිවෙලින් සිම්පල් m සහ සිම්පල් 2m වේ. එම වස්තු සමාන ගම්‍යතාව පවතී නම් ඒ වායේ ප්‍රවේග පිළිබඳ පහත ගුමන ප්‍රකාශය සත්‍ය වේ. අපි එහෙනම් මෙතනදී මේ අවස්ථා දෙක සලකලා බලමු කොහොමද මේ දෙක මේ ගම්‍යතාවය ප්‍රකාශ කරන්නේ කියලා. හරි, බලමු දේ පුතේ. එහෙනම් මේ විස්ස නේද වස්තු දෙක කියලා තියෙනවා m සහ 2m කියලා. හැබැයි සමාන ගම්‍යතාව පවත්වාගෙන යනවා කියලා කියනවා නේද? අපි එහෙනම් බලමු මේ A සහ B අවස්ථාවෙන් නේද ස්කන්ධය වෙන්නේ මෙයා m, මෙයා 2m. තව මේ අපේ ගම්‍යතාව කියන පුළුවන් P සමානයි mb කියලා. P සමානයි mb. එතකොට මේ ගම්‍යතාව දෙක සමානයි. එතකොට මෙයාගේ ගම්‍යතාව දාන්න පුළුවන් mb කියලා. මෙයාගේ ගම්‍යතාවය 2mb කියලා අපිට ගන්න පුළුවන්. එහෙමනම් දැන් මේ p සමාන වෙන්න නම් මේ p මේ p දෙක මේ දෙක ගම්මිතාවේ සමානයි කියනවනේ. එහෙමනම් මෙතනදී බලන්න මේ දෙගුණයක් දෙකෙන් වැඩි වෙලා තියෙනවා. එහෙනම් මෙතනත් දෙකෙන් වැඩි වෙන්න ඕනේ. හැබැයි m දෙකෙන් වැඩි වෙන්න බෑ. මොකද අපිට ස්කන්ධය m කියලා දීලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රවේගය තමයි වැඩි වෙන්න පුළුවන්. එහෙනම් මේ A අවස්ථාවේදී ප්‍රවේගය වැඩි. ඒ නිසා තමයි සමාන ගම්මිතාවක් පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් b ට වඩා ඒගේ ප්‍රවේගය වැඩි, බීද වඩා ඒගේ ප්‍රවේගය වැඩි. ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟ බලන්න 21 නිව්ටන්ගේ තුන්වන නියමයේ සම්බන්ධයෙන් දු පහත වගන්ති සලකා බලන්න. ඔන්න නිව්ටන්ගේ තුන්වන නියමය මොකද්ද? නිව්ටන්ගේ තුන්වන නියමය සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් පවතී. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී. මේක තමයි නිව්ටන්ගේ තුන්වන නියමය. අහලා තියෙනවා බලමු. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සමාන වේ. හරි. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සමානයි. ඒක හරි. B. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ. ඒකත් හරි. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව ඒකරේඛීය පිටේ ඔබුත ඒකත් හරි. දිශාව හා ප්‍රතික්‍රියාව ඒකරේඛීය තමයි පිටන්නේ. එහෙමනම් මේ A B H C කියන ප්‍රකාශ තුනම නිවැරදි. හරි. ඊළඟ බලමු දුවේ පුතේ 22 ප්‍රවේගය හා ගම්මිතාව වෙන රාශිය අතරින්. මේ ප්‍රවේගය සහ ගම්මිතාව රාශිය අතරින් මේ අදිස්ත්‍ය දායිසද කියලා තමයි අහලා තියෙන්නේ. අපි කියමු යම්කිසි රාශියක යගේ ප්‍රකාශ කිරීමේදී විශාලත්වය පමණක් සෑහෙනවනම් අපි ඒකට කියනවා
අදිස රාශියක් කියලා යම් කිසි රාශියක අගය ප්‍රකාශ කිරීමේදී විශාලත්වයේ මෙන්ම දිශාවත් වැදගත් කරනවා අපි ඒකට කිව්වා දෛසික රාශියක් කියලා. එහෙමනම් දේ පුතේ මේ ගම්මිතාවය කියලා කිව්ව මොකද්ද? ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. මෙතනදී ප්‍රවේගය කියන එක දෛසික රාශියක් නිසා ගම්මිතාවයත් දෛසික රාශියක් වෙනවා. එහෙනම් මෙතන ගන්න තියෙන්නේ ප්‍රවේගය හා ගම්මිතාවයේ දෛසික රාශිය. මොකද මේ ප්‍රවේගය කියන එක දෛසික රාශියක් නිසා ගම්මිතාවයත් දෛසික රාශියක් විදියට ගන්න. එහෙමනම් අපිට මෙතන ගන්න පුළුවන් පිළිතුර තමයි ප්‍රවේගය හා ගම්මිතාව දෛසික රාශි. ඊළඟ බාන දුවේ පුතේ 23 වෙඩි උණ්ඩේ ස්කන්ධය ඉතා කුඩා. වෙඩි උණ්ඩේ ස්කන්ධය මූලිස්සම ඉතාමත්ම කුඩායි. කොහොම කුඩා ස්කන්ධයක් තියෙන්නේ. එය වේගයෙන් නේද අතින් අල්ලාගෙන ඉන්න අපහසන. හැබැයි මේ අපි කල්ලොත් කියවන්නේ නේද මේ වෙඩි උණ්ඩේ වේගයෙන් අතින් අල්ලන්න පුළුවන්ද? මේක අල්ලන්න ගියොත් මොකද වෙන්නේ? අපි අතත් පසාරු කරගෙන යන්න පුළුවන් අතත් තුවාල වෙලා නේද? ඒ මේ අල්ල ගන්න බෑ මේක. එහම අතින් අල්ල නවත්තන්න පුළුවන් ගන්න නෙවෙයි. මිනිස්සුන්ට ඒ ජීවිතේට පහ හානියක් මේකෙන් කරන්න පුළුවන්. එහෙමනම් මේකට අපහසුවන්නේයි මේකේ තියෙන ගම්මිතාවය තමයි මෙතනදී අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ. මේක විස්තර කරද්දී මේක අපහසුයි මෙතන තියෙන ඒක කුඩා වේ. මේ කුඩා වීම නෙවෙයි. එහි වේගය අඩු නෑනේ. අධික වේගයෙන් නේ අධික ප්‍රවේගයෙන්. බරහා වේගයේ වැඩිවීමෙන් බර වැඩි නෑ. බර අඩුයි කියලා කියවනේ නම් ඒ ප්‍රවේගයේ වැඩිවීම තමයි දුවේ පුතේ මෙතනදී වෙන්නේ නේද? මේ තියෙන P සමාන MV න අපි ගත්තේ. එහෙනම් මෙතන මේ ප්‍රවේගය ගොඩාක් වැඩි. එතකොට මොකද මේ ගම්මිතාවයත් ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ මේක අතින් අල්ල නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ බලමු 24 වෙනි ප්‍රශ්නේ. නැතර මේ රූපසරණන් තියෙනවා. මේ රූපසරණ පොඩ්ඩක් ඇඳලා බලමු නේද? එතකොට මේ මොකද්ද මේ ආසා ප්‍රතික්‍රියාව ගැන නේද අහන්නේ? ඔව්. රූපේ දක්වා ඇත්තේ මේෂයක් තබා මේෂයක් මත සබයන් වෙන මේෂේ කියනවා. මේෂයන් මත තබයන් නිශ්චලතාවයේ පවතින වස්තුවකි. තලිතය පිළිබඳ නිව්ටන් නියමයට අනුකූලව මෙහි ඇතිවන ක්‍රියාව හා ප්‍රතික්‍රියාව නිවැරදිව දක්වා ඇත්තේ. ආ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව නේද මේ තුන්වැනි නියමයට අනුව අහන්නේ. එහෙමනම් දුවේ පුතේ මේ මේකේ බර පහළට ක්‍රියා කරනවා W පහළට ක්‍රියා කරනවා. ඒක තමයි මොකක්ද ක්‍රියාව. එහෙමනම් තල්ල වේගීව මේ බර ක්‍රියා කරන රේඛාව ඔස්සේම මේකේ ප්‍රතික්‍රියාව ඉහළට ක්‍රියා කරන එකේ F1 වලින් තමයි තාලෙ. එහෙනම් W සහ F1 තමයි ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව පිළිවෙලින් නිරූපණය. හරි නේද? ඊට පස්සේ බලන්න ප්‍රකාශ දෙකක් තියෙනවා. මේ වි ප්‍රකාශ දෙක වලින් ඒ ප්‍රකාශය මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට ගුරුත්වත්වරණය වැඩි වෙයි. නැදු ඒ පුතේ මුහුදු මට්ටමේ සිට ඉහළට යනකොට මොකද වෙන්නේ? ගුරුත්වත්වරණය අඩු වෙනවා. එහෙනම් ඒ සත්‍ය නේ අසත්‍යයි. B 600 kg වස්තුව සඳ මතදී 100 kg වේ. ඔමේ මොකද්ද මේ කියන්නේ? 600 kg වස්තුව සඳ මතදී 100 kg වේ. මේ kg වලින් මොකද්ද ප්‍රකාශ කරලා තියෙන්නේ? මේ වස්තුවේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ දුවේ පුතේ. මේක පෘථුවියේ හිටියා කියලා, හඳේ හිටියා කියලා, බ්‍රහස්පති වල හිටියා කියලා ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද වෙනස් වෙන්නේ? බර තමයි වෙනස් වෙන්නේ. එහෙනම් ඒ ප්‍රකාශ B කියන ප්‍රකාශයත් වැරදි. එනම් මේ ප්‍රකාශ දෙකම වැරදි. A හා B ප්‍රකාශ අතරින් A හා B අසත්‍ය වේ. A හා B අසත්‍ය වේ කියන එක තමයි ගන්න තියෙන්නේ. 25 බලන්න. 25 තමයි අපි කතා කරන්නේ. 26 බලන්න. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන විට හා අසමතුලිත බලයක් නොයෙදෙන විට වස්තුවක හැසිරීම පැහැදිලි කරන නිව්ටන් නියමයන් පිළිවෙලින් බාහිර අසමතුලිත බලයක් යෙදෙන විට අපි කියමු මොකද්ද? නිව්ටන්ගේ දෙවන නියමය සමාන එන්නේ. නොයෙදෙන විට පළවෙනි නියමය. එවනම් මෙතන ඉන්න නිව්ටන්ගේ දෙවන නියමය හා පළමු නියමය කියන පිළිතුර තමයි ඉන්නේ. 27 බලන්න දුවේ පුතේ. සුමන තිරස්තලයක ස්කන්ධය 20 kg වූ වස්තුවක් F අසමතුලිත බලයක් යෙදෙන විට ඒ ත්වරණයෙන් චලනය වන අතර ස්කන්ධය 40 kg වූ වස්තුවක් මත එම අසමතුලිත බලය යෙදෙන විට වස්තුවේ ත්වරණය කොහොමද? හරි. එහෙමනම් වස්තු දෙකක් ගැන තමයි මෙතන අහලා තියෙන්නේ. අපි නැවතත් මේ වස්තු දෙක බලමු නේද? හරි. මෙතන අහලා තියෙන්නේ මොකද්ද? ත්වරණයෙන් ගැන තමයි අහලා තියෙන්නේ. වස්තු දෙකක් තියෙනවා. මේ වස්තුවේ 20 kg කියලා තියෙනවා. 20 kg කියලා තියෙන. එහෙනම්
එතන අපිට නිව්ටන්ගේ දියන නියමයට F ma දාන්න පුළුවන් A කියන්නේ කීයද? A කියන්නේ F බෙදීම M F අපි F විදියටම දානවා 20යි කියලා අපි දාමු මෙතන 20යි kg හරි. ඊට පස්සේ තව වස්තුවක් තියෙනවා 40යි kg වස්තුවක්. ඒක හරිය විශාල වස්තුවක් නේද? 40යි kg වස්තුවක් තියෙනවා කියලා කියනවා. ඒකනත් අපිට F සමානයි MA කියන එකම දාන්න පුළුවන් A සමානයි F බෙදීම M. දැන් මේ බලය ගැන මොකද මේ පුතේ කියලා තියෙන්නේ? එම අසමතුලිත බලය. මේ කියන්නේ මේ F කියන එක සමානයි. F බලයම තමයි යොදලා තියෙන්නේ. මොනවා මේ F සමානයි. මොනවා මෙතන F බෙදීම 40 කියලා තමයි එන්නේ. එහෙමනම් බලන්න දුවේ පුතේ මේක අපිට ගන්න පුළුවන් 20යි කියලා ගත්තොත් භාගයයි F බෙදීම 20 කියලා ගන්න පුළුවන්. දෙවරක් 20 40 නම් බලන්න මෙතන වගේ මේක අඩක් වෙලා තියෙනවා. එහෙමනම් අපි දන්න ස්කන්ධේ වැඩි වෙන මොකද වෙන්නේ? තොරණේ අඩු වෙනවා. පළමු අවස්ථාවට වඩා තොරණය අඩකින් අඩු වෙලා තියෙනවා දෙවන අවස්ථාවේදී. එහෙනම් තොරණේ වෙන්නේ බෙදීම 2යි කියලා අපිට කියන්න පුළුවන්. එහෙමනම් එතන පිළිතුර එන්න ඕනේ පළවෙනි පිළිතුර. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නේ බලමු. ගම්මිතාව පිළිබඳ පහත් ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශයේ ප්‍රකාශය තෝරන. ආයෙත් ගම්මිතාව ගැන අහලා තියෙනවා. අපි දැන් ගම්මිතාව ගැන ගොඩක් කතා කරලා නේද? ඔයගොල්ලන්ට මේක ඉතාමත්ම පහසෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන් වේවි. නිශ්චල වස්තුන්ගේ ගම්මිතාවය ශූන්‍ය වේ. ඔව් නිශ්චල වස්තුන්ගේ ගම්මිතාවයක් නැහැ නේද? ඒක නේද? මොකද නිශ්චල වස්තුන් ගම්මිතාවේ ශූන්‍ය වෙන්නේ. අපි p සමානයි m වැඩි කිරීම විස්තන් වැඩි කිරීම ප්‍රවේගය. එහෙනම් m වැඩි කිරීම බිඳුව බිඳින් වැඩි වෙනවා කියන්නේ මෙතන බිඳුවයි නම් ශූන්‍ය වෙනවා. හරි ඒක හරි. ගම්මිතාව අදිශ රාශියක් නෑ. අපි කිව්වා ප්‍රවේගයේ දෛසික රාශියක් වෙන නිසා ගම්මිතාවයත් දෛසික රාශියක්. එහෙනම් b කියන ප්‍රකාශයේ වැරදි. ප්‍රවේගයේ වැඩි වෙන විට වස්තුව ගම්මිතාවේ අඩු වේ. p සමානයි mb නේ. ප්‍රවේගයේ වැඩි කරනකොට මොකද වෙන්නේ? ගම්මිතාවයත් වැඩි වෙනවා. එහෙනම් ඒ ප්‍රකාශ c කියන ප්‍රකාශයක් වැරදි. මෙතන සත්‍ය වෙන්නේ මොකද්ද? a කියන ප්‍රකාශය පමණයි. 29 බලන්න. බලය පිළිබඳ අසත්‍ය ප්‍රකාශය වන්නේ. බලය ගැන තමයි මේ අහලා තියෙන්නේ. ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයේදීමින් කළ හැකව. අපිට මේ යමක් තල්ලු කරන්න පුළුවන් බලය යොදලා, යමක් අදින්නත් පුළුවන් බලය යොදලා, ඒක හරි. වස්තුව චලනය වන දිශා වෙනස් කිරීමට බලයකට හැකව. වස්තුව චලනය වන දිශා වෙනස් කරන්න පුළුවන්. මං කියන ක්‍රිකට් ගහනකොට එහෙම නේද? අපිට වස්තුවක චලන දිශා බලයක් යොදලා වෙනස් කරන්න පුළුවන්. ඊළඟ බලන්න වස්තුව චලනය වන දිශාවට හෝ ඊට විරුද්ධ බලයේදී මගින් මේ ප්‍රවේගය වැඩි කරගත හැකිද? වස්තුව චලනය වන දිශාවටම බලය දුවොත් තමයි දුවේ පුතේගේ ප්‍රවේගය වැඩි ගන්න පුළුවන්. ඊට විරුද්ධ බලය දුවොත් ඒකේ ප්‍රවේගය අඩු වෙනවා. එහෙනම් ඒ ප්‍රකාශයේ වැරදි. බලයේ දෛසික රාශියේ හරියට හරි බලයට දිශාවක් තියෙනවා නේද? එහෙමනම් වස්තුව චලනය වන විට චලනය වන දිශාවට හෝ ඊට විරුද්ධ බලයේදී මෙහි ප්‍රවේගය වැඩි කරගත හැකි කියන ප්‍රකාශය අසත්‍යයි. ඒක තමයි පිළිතුර එන්න. චලනය වෙමින් පවතින වස්තුවක ස්කන්ධය 100යි ග්‍රෑම් වන වස්තුවක ගම්මිතාවය 2 kgms විනයක වේහි ප්‍රවේගය. මෙතනදී නැවත මේ පොඩි සමීකරණ විසඳීමක් තමයි තියෙන්නේ. මේ ගම්මිතාවේ ආලා තියෙන්නේ. එතකොට මෙතන කිලින්ම අපිට කියලා තියෙනවා ගම්මිතාවේ නේද? මොකද්ද ගම්මිතාවේ දීලා තියෙන්නේ? 2 kgms විනයක ස්ථාන්දේ 100යි ග්‍රෑම්. හැබැයි අපිට ග්‍රෑම් වලින් මේක තියන්න බෑ. මොකද කරන්න ඕනේ? මේක කිලෝග්‍රෑම් කරන්න ඕනේ. නම් මේක 1000න් 2000 කිලෝග්‍රෑම් වෙන්නේ. මේ අපි ගන්නේ නෑ. එතකොට මේක මෙදුවත් මෙතන 10යි තියෙන්නේ නේද? පහළ 10යි. මේක වැඩි වුණොත් එහෙම 2 kgms විනයක වැඩි කිරීම 10යි. එතන පහළට කිලෝග්‍රෑම් එකක් යනවා. සමානයි v. එමනම් දෙවරක් 10 20 ms විනයක සමානයි. එහෙනම් ප්‍රවේගය කීයදේ උතේ? මෙතන ප්‍රවේගය අපිට ගන්න පුළුවන් දප්පරේට මීටර් 20යි කියලා. හරි නේද? ඊට පස්සේ 12යි
තප්පරේන මීටර් 12ක ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරමින් තිබෙන 250 කිලෝග්‍රෑම් ස්කන්ධයදී අතුරු පැදියකට තප්පර 10කදී 20 ms ප්‍රවේගයක් ලබා ගැනීමට අවශ්‍ය බලය කොපමණද කියලා අහලා තියෙනවා. මෙතනදී එනවා අපි මොකද්ද කරන්න ඕනේ? F සමානයි ma කියන ඒ නිව්ටන්ගේ දෙවන නියමයේ ආශ්‍රයෙන් ලබාගත් සූත්‍රය තමයි මේ යොදන්න ඕනේ. හැබැයි ඊට කලින් මේක දැන් තොරණයකට ලක් වෙලා තියෙනවා නේද? 12 ඉඳලා 20 දක්වා ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. එවනම් මේ වැඩි වෙච්ච ප්‍රවේගයට අනුව මේ තොරණය සොයා ගැනීම සිදු කරන්න ඕනේ. අපි එහෙනම් මුලින් බලමු මේකේ තොරණය හොයාගන්නේ කොහොමද කියලා. එවනම් අපි කියනවා තොරණය සමානයි. අපිට අර කලින් විදිහට මේක නැවත වතාවක් ලියන්න පුළුවන් කොහොමද ලියන්නේ? තොරණය සමානයි අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. එතකොට මේ පුතේ මේ සමීකරණයට අපි ආදේශ කරන්න ඕනේ මෙතන බලන්න 20 ms ඍණ ප්‍රවේගයක් අවසානය ලබා ගත්තා කියලා කියනවා. ඒ ලබා ගන්නකොට එතනදී ආරම්භක ප්‍රවේගය 12 ms ඍණ තමයි තිබුණේ. කාලේ මෙතන කොච්චර ගියා කියනවාද 10යි තප්පර 10ක්. එමුනම් දේ පුතේ බලන්න 20ෙන් 12ක් 8යි නේද? 8යි ms ඍණ 1 බෙදීම 10යි yes. එමුනම් 8 බෙදීම 10 ms ඍණ 2ක තොරණයක් තමයි මෙයා ලබාගෙන තියෙන්නේ. අපිට මෙතනට එහෙනම් දාන්න පුළුවන් f සමානයි ma කියන සූත්‍රය අපිට යොදා ගන්න පුළුවන්. m කියලා කියන්නේ ස්කන්ධය දීලා තියෙනවා කීයද? 250යි කිලෝග්‍රෑම්. අපිට තරණය ගන්න පුළුවන් 8 බෙදීම 10යි ms ඍණ 2 කියලා ගන්න පුළුවන්. ඒකට එහෙම වුණොත් එහෙම බලන්න 25සරක් 8 කීයද? 25සරක් 8 200යි නිව්ටන් විදියට පිළිතුර ගන්න පුළුවන්. එහෙමනම් මේ වගේ එකක් ආවත් මේ මුලින්ම අනුමත කරන්න ඕනේ. මුලින්ම අපි මෙතනදී මේ තොරණය සොයා ගන්න ඕනේ. තොරණය සොයාගෙන ඉවරලා ඊට පස්සෙ අපිට මේ අවශ්‍ය කරන බලය සොයා ගන්න හැකියාව තියෙනවා. එහෙමනම් මෙතන පිළිතුර කීය දෙන්න ඕනේ? 200යි නිව්ටන් කියන පිළිතුර තමයි මෙතනදී අපි ලබා ගන්න ඕනේ. හරිද? ඒ පුතේ ඊළඟ බලන්න 32 කිලෝග්‍රෑම් 1000ක ස්කන්ධයකට මෝටර් රථයකට 10යි ms ඍණ 2 තප්පරය තප්පරයට මීටර් 10ක තොරණයක් ලබා දීමට මිනිසින් සිව් දෙනෙකු විසින් සමාන බලය දෙනු ලබයි. එක්කෙනෙකු විසින් නඳුනු බලය කොපමණද? මේ එක්කෙනෙක් විසින් නඳුන බලය කියලා තමයි මෙතනදී අහන්නේ. මොකද අපි බලමු මේ අවශ්‍ය සම්පූර්ණ බලය කොච්චරද කියලා. මොනවා F සමානයි ma කියන සූත්‍රය අපිට මෙතනදී යොදා ගන්න පුළුවන්. නිව්ටන්ගේ දෙවන නියමයට අනුව ස්කන්ධයේ කීයද කිලෝග්‍රෑම් 1000යි තොරණය කොච්චරද දුවේ පුතේ ලබා දෙන්න ඕනේ? තප්පර වර්ගයෙන් මීටර් 10ක තොරණයක් ලබා දෙන්න. එහෙනම් 10000යි නිව්ටන් බලයක් ලබා දෙන්න ඕනේ. හැබැයි මේක දෙන්නේ කොහොමද කියලා තියෙන්නේ හතර දෙනෙක් එකතු වෙලා සමානව තමයි මෙතනදී බලය යොදනවා කියලා. හතර දෙනෙක් එකතු වෙලා සමානව බලය යොදලා තියෙන්නේ. එහෙනම් මේක එක්කෙනෙක් යොදව බලය හොයන්නයි මේක මොකද කරන්න ඕනේ? හතරෙන් බෙදෙන්න ඕනේ. 10000 හතරෙන් බෙදුනම කීයද? 2500යි නිව්ටන් කියලා අපිට ගන්න ඕනේ. එහෙනම් පිළිතුර එන්න ඕනේ කීයද? 2500යි ඔන්න දැන් ඉතින් අර කලින් ප්‍රශ්න පත්‍ර වලගේම නේද? අන්තිමට එද්දී අපි සියලු කරුණු දැනගෙන ඉන්න නිසා අපිට හරි ලේසි වෙනවා මේවා හදන්න නේද? බලන්න 33 රූපේ දැක්වෙන්නේ ABC වස්තු තුනක් එකම ප්‍රස්ථයක් මත තබා අසමතුලිත බල ඉදු අවස්ථා තුනකි. උපරිම තොරණයක් හා අවම තොරණයක් පෙන්වන අවස්ථා පිළිවෙලින් අහලා තියෙනවා. අපි බලමු මේ ටික අපි අදගමු. අර කලින් වගේ අපි තුනම අදගමු නේද? යනගම මේ තුනම මෙතන තියෙන වස්තුව මේ සුමන ප්‍රස්ථයේ තියෙනවා නේද? මේ වස්තුව තියෙනවා මේක 2m මෙතන බලය F මෙතන m බලය F මෙතන ස්කන්ධය m බලය 2i නේද? හරි. ඊට පස්සේ බලමු එහෙනම් අපිට x සමානයි ma කියලා සූත්‍රයේ මේ අවස්ථා තුනටම ලබා දෙන්න පුළුවන්. x සමානයි ma නේද? හරි.
ඊළඟ දේ පුතේයි බලමු. එවනම් මෙතන අහන්නේ තොරණය කියලානේ. නම් ඒ සමානයි මොකද්ද? F බෙදීම M. ඒ සමානයි F බෙදීම M. ඒ සමානයි F බෙදීම M. එහෙනම් මේක ආදේශ කරලා බලමු දේ පුතේ. මෙතන F කියන්නේ F තියෙන්නේ M දෙකයි M. මෙතන ගත්තහම ඒ සමානයි F බෙදීම M තමයි. මෙතන ඒ සමානයි 2F බෙදීම. එහෙමනම් බලන්න දේවතේ මෙතන F බෙදීම M තියෙනවා. මෙතන ඇත්තම ගත්තොත් එහෙම නේද? මේක භාගයක් වෙලා තිනවා. F බෙදීම M කියන එක අඩක් වෙලා තිනවා. මෙතන F බෙදීම M කියන එක දෙගුණයක් වෙලා තියෙනවා. එහෙනම් මෙතන දෙකෙන් වැඩි වෙලා තියෙනවා. මෙතන දෙකෙන් බෙදිලා තියෙනවා. එහෙනම් මේ C කියන අවස්ථාවේ තමයි ත්වරණය වැඩිම. A කියන අවස්ථාවේ තමයි ත්වරණය අඩුම නේද? ABC වස්තු තුනක් අපි කලගේ. එවනම් මේ C කියන අවස්ථාවේ තමයි ත්වරණය වැඩිම. A කියන අවස්ථාවේ තමයි ත්වරණය අඩුම. එහෙනම් පිළිතුර එන්න ඕනේ C හා A කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්න තියෙන්නේ. හරි, ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු. ඊළඟ තියෙන 34 මෙම වස්තුව 2ms නදක ත්වරණයකින් ඒ දිශාවට චලනය වීම සඳහා යෙදී යුතු F බලය වන්නේ. ආ මෙහෙම වස්තුවක් තියෙනවා ටිකක් මේකේ බල කිහිපයක් මෙදිලා තියෙනවා මේ පුතේ බලන්න නේද? මේ තියෙනවා මෙතන බල දෙකක් ඉදලා තියෙනවා මේ වස්තුව මත එකම දිශාවට තියෙන මෙතන 8L සහ 2L. ඊට පස්සේ මේ පැත්ත තියෙනවා මේ තියෙන F බලය තමයි අපි හොයාගන්න ඕනේ. ඒ දිශාව තමයි චලනය කරන්නේ. මේ දිශාව තමයි මේක චලනය කරන්න ඕනේ. බර 2 කිලෝග්‍රෑම් තියෙන වස්තුවේ බර. හරි, එහෙමනම් අපි දැන් බලමු F සමාන MA දාලා බලමු මෙතන කොච්චර බලයක් ඕනද කියලා මේකට. MA A තියෙනව නේද? ඔව්, 2ms නේද ත්වරණයකින්. එහෙමනම් තියෙනවා M කියන්නේ 2 කිලෝග්‍රෑම්, A කියන්නේ 2ms ඍණ 2 ත්වරණය. එහෙනම් මෙතන ඉනවා කීයද? ඒවරක් දෙක 4 නිව්ටන් බලයක් මෙතනදී අවශ්‍ය වෙනවා. එහෙනම් මෙතනට 4 නිව්ටන් දෙන්න ඕන. හැබැයි ඇත්තටම මෙතන 4 දුන්නොත් ඇති වෙයිද? නැහැනේ. මොකද ඊට විරුද්ධ දිශාවට බල දෙකක් ඉදලා තියෙනවා. 8 නිව්ටන් සහ 2 නිව්ටන් කියලා. මේ බල දෙකේ සම්ප්‍රයුක්ත බලය මේ බල දෙක වෙනුවට මෙතන පුළුවන් තනි බලය වෙනවා කියද්ද 10 නිව්ටන්. එහෙනම් දේපොතේ මේ පැත්තට 10 නිව්ටන් යෙදෙනවා. එහෙනම් මේ පැත්තට 4 නිව්ටන් නොදන්න නම් මේ 10ට වඩා තවත් 4ක් යොදන්න ඕනේ. එහෙනම් මේ පැත්තට 14 නිව්ටන් බලයක් යෙදුවොත් එහෙම සම්ප්‍රයුක්ත බලය වෙනවා කීයද? මේ දිශාවට 4 නිව්ටන් කියලා. ඒ මේ දිශාවට 10ක් යෙදෙනවා. මේ දිශාවට 14ක් යෙදෙනවා. එහෙම වුණොත් එහෙම සම්ප්‍රයුක්ත බලය ඒ කියන දිශාවට නිව්ටන් 4ක් යෙදෙනවා. එහෙමනම් අපිට එතන ගන්න පුළුවන් කීයද ගන්න පුළුවන්? 14 නිව්ටන් තමයි යොදන්න ඕන බලය. හරි නේද? හරි. ඊට පස්සේ බලන්න 35 වෙනි ප්‍රශ්නේ වස්තුවක බර යනු. හරි, දැන් නම් හරි ලේසි නේද? වස්තුවක බර යනු කියලා අහලා තියෙන්නේ. දැන් නම් බොහොම ලේසි. වස්තුවක බර යනු පොළොවට දෙසට ඇද ගන්න බලය. වස්තුවක බර කියලා කියන්නේ මොකද්ද? පොළොව දෙසට ඇද ගන්න බලය තමයි වස්තුවක බර කියලා කියන්නේ. ඊළඟ බලන්න පහත දැක්වෙන ප්‍රකාශ අතරින් නිවරදි වන්නේ. පහත ප්‍රකාශ කීපයක් තියෙනවා බලන්න එකේ නිවරදි මොකද්ද කියලා. මෝටර් රථයක් වේගයෙන් ගමන් කරන විට එහි ගම්‍යතාවය වැඩි වේ. මෝටර් රථයක් වේගයෙන් ගමන් කරද්දී මොකද වෙන්නේ? අපි කිව්වා MV කියන්නේ ගම්‍යතාවයේ ස්ථන්දය වැඩි කිරීම ප්‍රවේගය නේද? ගම්‍යතාවය සමානයි ස්ථන්දය වැඩි කිරීම ප්‍රවේගය. නේද? වේගය V වැඩි කරනකොට මොකද වෙන්නේ? හරි, ගම්‍යතාවයත් වැඩි වෙනවා නේද? හරි, ඒක හරිනේ එහෙනම් නේද? ඒ ගම්මිතාවය වැඩි වේ. හරි, දැන් මේ ප්‍රකාශය හරි නේද? ඊළඟ බලමු චලනය වෙන වස්තුව ගම්මිතාවය වෙන චලනය අරබීමට කොතරම් අපහසුද? නෑ. අපි ගම්මිතාවයේදී කිව්ව මොකද්ද? මේක මේ චලනය වෙන වස්තුවක් නැවැත්වීමකට විතරක් අපහසුද? යගුලියක් විසි ගන්නවා නේද? වෙඩි උණ්ඩයක් එනවා නේද? මේවන අපි නවත්තන්න අපහසුයි කියලා කතා කරන්නේ නේද? එහෙනම් ඒක තමයි අපි එතනදී ගන්න ඕනේ.
ස්කන්ධයේ ත්වරණේ ගුණ කළ විට ලැබෙන අගය ගම්මිතාවය. ස්කන්ධයේ ත්වරණයෙන් නෙවෙයි දීපු ස්කන්ධයේ ප්‍රවේගයෙන් ගුණ කරාමයි ගම්මිතාවය දෙන්නේ. එහෙනම් ඒකත් වැරදි. ගම්මිතාවයක kgms ඍණ 2 වේ. kgms ඍණ 2 නෙවෙයි නේද? ගම්මිතාවයක වෙන්න ඕන kgms ඍණ 1 වෙන්න ඕනේ. එමනම් ඒ ප්‍රකාශයත් වැරදි. හරි වෙන්නේ මොකද්ද? මෝටර රථයක් වේගයෙන් ගමන් කරන විට ගම්මිතාව වැඩි වේ කියන එක තමයි ඉවරදී ප්‍රකාශය වෙන්නේ. ඊළඟට 37 බලන්න. සඳ මතු පිටදී ගුරුත්ව ත්වරණය පොළොව මතු පිටදී අගෙන් 6n එක ගියා. මේ කියන්නේ සඳ ගැන. මේ සඳ මතු පිටදී ගුරුත්ව ත්වරණය ගැන තමයි මේ පොතේ මෙතනදී කතා කරලා තියෙන්නේ. සඳ මතු පිට. ඔන්න සඳ කියන මේ සඳ මතු පිටදී ගුරුත්ව ත්වරණය ගැන තමයි මෙතනදී කියන්නේ. මොකද්ද කියන්නේ? සඳ මතු පිටදී ගුරුත්ව ත්වරණය පොළොවේදී වගේ 6n එකයි. එහෙනම් පොළොවේදී දී නම් සාදේදී කියද 6n1g. එහෙමනම් මෙතන අහනවා බර අහන්නේ මෙතන තියෙන වස්තුවක බර නේද අහන්නේ. එහෙනම් ඒකත් අපිට mg වලින් තමයි කියන්න තියෙන්නේ. මේ බර m කියලා කියන්නේ මොකද්ද? අපි m කියන එක මිනිසෙක් ගෙනහන්නේ නේද? මිනිසෙක්ගේ බර. සඳ මතු පිට දාන්නේ මේ පොළොවේදී සාදේදී බ්‍රහස්පතිදී කිය ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් ස්කන්ධය 60ම තමයි නේද? එතකොට මේ ගුරුත්ව ත්වරණය කියද පොළොවේදී 10 නම් ඒ වගේ 6න් එකක් තමයි සමි. එහෙමනම් පියද මෙතන එන්නේ 10යි පියද 100යි. 100යි නිව්ටන් තමයි සඳේ කියන්නේ. පොළොවේදී නම් කීයද? පොළොවේදී නම් බර 600යි නිව්ටන්. පොළොවේදී 600යි නිව්ටන් ස්ථන්දේ නම් 60ම තමයි බලන්න. පොළොවේදී නම් බුරුතුවේදී නම් එයාගේ බල 600 නිව්ටන් වෙනවා. ඒකෙන් 6n එකයි වෙන්නේ සඳේදී 100යි නිව්ටන්. හරි ඊට පස්සේ බලන්න 38 නිව්ටන් නියම වලට අදාළ නොවන අවස්ථා වන්නේ. එතකොට බලන්න 38 එක නිව්ටන් නියම වලට අදාළ නොවන අවස්ථා වන්නේ. ගමන් කරන බසයක තිරින් යෙදීමේදී මගින් ඉදිරියට තල්ලුවීම. ඒක නිව්ටන් නියම වලට අදාළ වෙනව නේද? කියවෙන නියමයට අදාළ වෙන්නේ පළවෙනි නියමයට අදාළ වෙනවා. ගමන් කරන කාර්යයක් තල්ලු කරන විට වේගය වැඩි වීම. ඒකත් පළවෙනි නියමයට අදාළ වෙනවා. ගමන් කරන දොරිය අතිරින්ග දාශනිකව නතර කරගෙන යන අපහසීම අන්න ඒක මොකද්ද? ඒක ගම්මිතාවය උසපයින් අවස්ථාවක දෙපින් පොළොව දෙරපීම කියන නිව්ටන් නියම වලට තමයි දේපුටි අදාළ වෙන්නේ. නම් ගමන් කරන දොරිය අතිරින්ග දාශනිකව නතර කර ගැනීමට අපහසුයි කියන එක අපිට අදාළ නවන අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. 39ක් බලමු. අපි අවසාන ප්‍රශ්න දෙකටම ඇවිල්ලා තියෙනවා. මම හිතනවා දෙපොතිය ඔයගොල්ලන්ට අපි දැන් කතා කරන ප්‍රශ්න වලින් හොඳ දැනුමක් අවබෝධයක් මේ පිළිබඳව ලැබෙන්න ඇති කියලා. අපි 39 වෙනි ප්‍රශ්නේත් බලමු. පහත අවස්ථා අතරින් ගම්මිතාව වැඩිම අවස්ථාව මොකද්ද? ගම්මිතාව කියන්නේ මොකද්ද? මේ පොතේ P සමාන MB. මම ගම්මිතාව ගැන ගොඩක් කතා කරන නිසා මේ ටික ඇදලා මේ විශේෂයෙන් කතා කරන්න ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතනදි බලන්න එහෙමනම් m සහ v වැඩි වෙන අවස්ථාව තමයි ගම්මිතාව වැඩි වෙන අවස්ථාව වන්නේ. බලන්න 5 5 6 6 6 5 5 නම් මෙතන නැත්තම් දෙකම වෙලා තියෙන්නේ 6 6 36 විතර වුණා 25යි 36යි 30යි 15යි. එහෙනම් ගම්මිතාව වැඩි වෙන්නේ කොයි අවස්ථාවද? මේ දෙවන අවස්ථාවේ තමයි ගම්මිතාවය වැඩිම වෙන්නේ. ඊළඟ 40 වෙනි එක වස්තුවක ස්කන්ධය හරි බලමු. 40 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ වස්තුවක ස්කන්ධය පිළිබඳ පහත් සඳහන් ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ. ස්කන්ධය කියලා කිව්වේ වස්තුවේ අඩංගු පදාර්ථ ප්‍රමාණය නේද? ඒ එම වස්තු අඩංගු පදාර්ථ ප්‍රමාණයක හරියටම හරි ඒ කියන එක හරියටම හරි. B වස්තුව පොළොව දිශේ ඇද ගන්නා බලය නේ. ස්කන්ධය කියන්නේ වස්තුව පොළොව දිශේ ඇද ගන්නා බලය නේ. වස්තුව පොළොව දිශේ ඇද ගන්නා බලය කියන්නේ මොකද්ද? බර. ඉදිරියට අන්තර්ජාතිකයේ කිලෝග්‍රෑම් වේ. ඒකත් හරියටම හරි දුවේ පුතේ. ස්කන්ධයමයි ඉන්නේ කිලෝග්‍රෑම් වලින්. එහෙනම් සත්‍ය වන්නේ මොනවාද? A හා C කියන ප්‍රකාශ. හරි දුවේ පුතේ. එහෙමනම් අපි මේ චලිතය පිළිබඳ නිව්ටන් නියම කියන ඒකකයේ තමයි කතා කරලා අවසන් කරේ. මං හිතන්නේ ඉතාමත්ම වැදගත් ඒකකයක්. ඔයගොල්ලන් උසස් පෙළ කරලා දුනත්
ඉතාමත්ම වැදගත් වෙන අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන මේ දැනුම තිබිය යුතු ඒකකයක් තමයි චරිතය පිළිබඳ නිව්ටන් නියම කියලා කියන්නේ. මම හිතන්නේ ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති මේ ඒකකය පිළිබඳ අපි සියලු ප්‍රශ්න සාකච්ඡා කරා. අපි එනම් බලමු දැන් මේක ලබා දීලා නේද? අපි කොයිතරම් දුර සාර්ථකව පිළිතුරු ලබා දීලා තියෙනවද කියලා සබ්මිට් කළා. අපි බලමු ප්‍රතිඵල එනකන් නේද? සබ්මිට් කරන්න නැවත වතාවක්. සබ්මිට් කරන්න. දැන් බියුස් කෝ කරමු. ඔව්. අකුණු 40න් 40ම තියෙනවා. අපි සියලුම ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර දීලා තියෙනවා. ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් දුවේ පුතේ යොමු කරන්න මෙසේජ් එකක්. එතකොට අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් කලින් තියෙන එකකත් මේ විදිහටම කරන්න. ඒකට දාලා සාකච්ඡාත් බලන්න. මේ විදිහට සියලු මේකක සාකච්ඡා කරනකොට ඔයගොල්ලන්ට විද්‍යා විෂයට අනිවාර්යයෙන්ම ඒ සාමාර්ථයක් ගන්න දැනුමක් ලබා ගත හැකි වෙනවා කියලා මට ගොඩක් විශ්වාසයි. එහෙනම් දුවේ පුතේ අදට අපි මේ සාකච්ඡාව සම්පූර්ණ කරන සියලු දෙනාටම සුබ දවසක්.